ගොඩක් දෙමාපියෝ හිතනවා අපි දරුවොත් එක යාළුව වෙන්න ඕනේ කියලා. ඇත්තටම යාළුව ඕන තරම් හොයාගන්න පුළුවන් නේ. අල්ලපු ගෙදරින් ස්කෝලෙන් යාළුවෝ ඉන්නවා දෙමාපියෝ යාළුව වෙන්න හොඳ නැහැ. දැන් යාළුවන්ටනේ බැරි ඔයා ඔය ගේම් එක නවත්තන්න කියලා එයාගේ මූණ ඇඹුල් වෙනකොට ඒක නවත්ත ගන්න. හැබැයි දෙමාපියන්ගේ වගකීම තමයි ඒකට එයා අබ්බැහි වෙනව නම් ඒක කියලා පැහැදිලි කරලා ඒක නවත්වන එක. හැබැයි වීඩියෝ ක්‍රීඩාවකට අබ්බැහි වෙලා ඉන්න ළමෙක් ඒකට මුදවා ගන්නකොට අධික ලෙස අබ්බැහි වීමක් තියෙනවා නම් ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න එක හොඳයි. වීඩියෝ ක්‍රීඩාව ඉවත් කරනකොට එතන හිතේ ඇතිවන පාළුව හිස් බව මකා ගන්න අපි ආදේශකයක් දෙන්න ඕනේ. කැරම් බෝඩ් එකක්, චෙස් බෝඩ් එකක්, තාත්තා හවසට ඇවිල්ලා ක්‍රිකට් ගහන එක, අයියයි මල්ලි බයිසිකල් පදින එක වගේ ආදේශක ඇති කරලා තමයි ඒක ඉවත් කරන්න ඕනේ. දරුවන්ට නුසුදුසු වීඩියෝ ක්‍රීඩා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රචණ්ඩතාවයේ තියෙන වීඩියෝ ක්‍රීඩා. ඒ කියන්නේ ඒ ප්‍රචණ්ඩතාවය ගහ ගැනීම මරා ගැනීම තියෙනකොට ඒක නිතරම ඒක භාවිතා කිරීමෙන් ඒ ප්‍රචණ්ඩකාරී ආවේගශීලී පෞරුෂත්ව ලක්ෂණ දරුවන්ට උකහා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අනවශ්‍ය බලපෑම් කරන වීඩියෝ ක්‍රීඩා. ඒ කියන්නේ ඕගොල්ලෝ මෙන්න මේ ඉලක්කයට යන්න, ඒ ඉලක්කයට යන්න බැරුණොත් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ඕගලන්ට හානි කරගන්න කියලා අනවශ්‍ය පණිවිඩ දෙන වීඩියෝ ක්‍රීඩා. තුන්වෙනි එක තමයි සමහර වීඩියෝ ක්‍රීඩා තියෙනවා ඒක නිර්මාණය කරලා තියෙන අධික ලෙස අබ්බැහි වෙන්න, ඒක හරියට අර මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා වගේ ඒක නැවතුනොත් හරි පාළුයි එපා වෙලා ඒක මෝණි කියලා කියන එක. නවයෝන් විය දරු අතර අනවශ්‍ය පුරුදු වලට ඉඩ සලසන වීඩියෝ ක්‍රීඩා. සමහරක් වෙලට වැරදි භාවිතා කිරීම, වැරදි ලෙස ඇසුරක් ගොඩ නැගීම වගේ දේවල් වලට මඟ පෙන්වන වීඩියෝ ක්‍රීඩා, මේ වගේ දේවල් හොඳ නැහැ. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබ දැන්ම සොයුරු YouTube channel එක subscribe කරන්න.